एक टॉपिक ते का अपने मामा के फैमिली का ते का तो ना और इन्हें मामा के दो यंको बालान को हम देखिए ला अपने मैं आवे खालो तेरा अपने पूंछ ला गया दर ऐसे चम्म मामी फोन निकाल लगे ना हैसरे ना विदिया ठीक आप विया देखनी साथ में गला में बालान ने एगलांग का तेर ना मुआ खा रही थी आप वेना ඉතින් ඒකයි මොකද නංගි සාමාන්‍යයෙන් පොඩි එකේනා සාමාන්‍යයෙන් මට නිතර බයිනෝ මොකක්ද අක්කේ ඔයගලන් දැක්කනේ වීඩියෝ එකේ මුල එයා කියන විදිහ ඒ විදිහටත් දෙකටම කියන සාමාන්‍යයෙන් මම වීඩියෝ එක අල්ලගෙන ඉද්දී මොකද ස්පෙෂල් මොමන්ට්ස් මම හරි ඉක්මනට කැප්චර් කර ගන්නවා මට ඒව මෙමරිස් විදිහට තියා ගන්න ඕන නිසා ඒ වගේම ෆනි ඒවා ඒවත් එහිමම තමයි ඉතින් මම ওই විදිහට වීඩියෝ එක අල්ලන් ඉද්දී අපි කතාවේ ඒ කියන්නේ අද මේ වීඩියෝ එකේ විශේෂ චරිතේ ඇතුළට ආවා බලමු කොහොමද අක්කල නංගිලාගේ හැසිරීම කටියේ හැසිරීම කියලා සර්ප්‍රයිස් අලල බල්ලා තයාට ෂුවර් නෑ මේ ඉන්නේ එයාමද කියලා ඉතින් ටිකක් වයසයිනේ සමහර දේවල් කාලයකට අමතක වෙනවා මේ අල්ලන් හිටිය එයාට ෂුවර් නෑ මේ එයාමද ඉන්නේ කියලා සර්ප්‍රයිස් එක ඔය විදිහට ඉවර වෙද්දි මේ තියෙන්නේ කට්ටිය කච කචේ අපි කොහොමද එදා දවසේ ගෙවුවේ කියලා තමයි මෙතනින් එහාට තියෙන්නේ එදා දවසයි ඊට පහුවදයි සෙනඟ වැඩි නිසා අපි තීරණය කරා අද බිම නිදා ගන්න ෆැමිලි එකත් එක්කම ඉතින් මේ ඒකට රෙඩි වෙන ගම මේ තියෙන්නේ අපි දැන් මැට්‍රස් දෙක බිමට දාලා කට්ටියම බිම නිදා ගන්න තමයි ලෑස්ති වෙන්නේ කොට්ට බෙදාගෙන බෙෂීට් බෙදාගෙන මේ තියෙන්නේ අපේ කට්ටිය අපි මං හිතන්නේ ඔක්කොම නමයක් විතර මෙතන දිගට නිදාගත්තා එක කොරක ලොකු නංගි ඊට පස්සේ චීසි ඊට පස්සේ මම ඊට පස්සේ මාමගේ දුව ඊට පස්සේ අපේ පොඩි නංගි මොකද ඒ දෙන්නම කුෂන් දෙකක් නිසා එකලන් කැමති කුෂන්ස් වලට මොකද දෙන්නම ටිකක් තඩියෝ ඉතින් ඊට පස්සේ පොඩි දෙන්න ඊට පස්සේ මාමයි ඊට පස්සේ නැන්නයි මාමයි ඔය විතර තමයි අපි කට්ටිය එදා රැන් නිදාගත්තේ ඊට පස්සේ ඇත්තටම හරිම අසීරු වෙලාවක් තමයි ඒ නිින්ද මොකද පැක් වෙලා තමයි අපිට නිදා ගන්න සිද්ධ වුනේ මේ තියන්නේ ඊට පහවදා එකපාර අරයන්ත් එක්ක නැදගෙන යන්න
සයිට් වෙලා තමයි ඉන්නේ හේතුව එයාට තමයි උතන ඇනුම් ගොඩක් තිබ්බේ එයා ඒක දාලාපු ඇනුම් කීපයක් කැර මිනිස්ටර් නේවලා තිබ්බා ඉතින් එයාට එයාට ඉවර තියෙන මොනවද කියලා බලා ගන්න තන් කිසිම යෝසීමක් නැහැ ඉතින් ඔය ඒ දාංගලේ තමයි ඔකලන්ට පේන්නේ ඊට පස්සේ උදේ 10 10 යම් මාර මම හිතන්නේ ඒ වගේ වෙද්දී අපි චුට්ටක් ෆොටෝ ෂූට්ස් ටිකක් කරලා වීඩියෝස් ටිකක් කරගන්න ආවා කටියත් එක්ක එකතු වෙලා ඔය රතු එක නැන් ඉන්න එක්කෙනා මේ දවස්වල ඒලවස් ලියනවා එයාටත් කරදර කරන්න එක තමයි අපි ගියේ මොකද එයා ටිකක් ස්ට්‍රෙස් වෙලා ඒ කියන්නේ එක්සෑම් ඊළඟ එක්සෑම් එක මොකද වෙයිද කියලා හිතලා ස්ට්‍රෙස් වෙලා තමයි ඉන්නේ පොඩක් එයාගේ ස්ට්‍රෙස් රිලීස් කරන්නත් හිතාගෙන තමයි ගියේ ඒත් මම මුලින්ම එයා දැනගෙන හිටියා මම කොහොමද එනවා කියලා ඉතින් එතකොට මම එයාගෙන් ඇහුවා ඕකේද ඔයාලට පාඩම් කරන්න මිස් වෙයිද කියලා ඉතින් එයා නෑ කියලා කිව්වා ඒකත් එක තමයි අපි මේ ගමන යන්න తీරණය කරේ ෆොටෝ එකක් කියලා හිතාගෙන තමයි ওই කට්ටිය හොගාලා පෝස්ට් කරන්නේ ඉතින් කවවත් නිකන් තියන්න බෑනේ එක්සෑම් උනාට කමන්නේ යාට කියලා බීම හදාගත්තා කට්ටිය වැඩි අය එක එක බෙදාගෙන තමයි කරේ ලොකු නංගි ඇරෙන්නේ ඉතින් ඔක්කොම මොන හරි පොඩි වැඩක් කළා දැන් අපි මේ නාන යන තමයි හදන්නේ ලොකු කට්ටිය එකතු වෙලා දවල් කෑම හැදුවා ඊට පස්සේ ඒක හදලා ඉවර වෙලා අපි කට්ටිය ඇල්ලට ගියා නාන මේ වෙලාවේ නම් දවල් එකට වගේ ඇති මට මතක විදිහට 12:00 විතර ඇති යංකෝ බලන්න කොහොමද වෙන්නේ කියලා එකක් පවුල ඇත් එක ගෙවුනා හිනා වුණා සතුට වුණා ඉතින් කාලෙකින් හරිම රිලැක්ස් විදියට හිටපු දවසක් කිව්වොත් හරි දැන් මේ නාන්න ගිහිල්ලා වුණත් අපි හරිම සතුටින් හිටියේ මන්දනේ කියන්නේ මට ඒ එදා දවස්සේ දැනෙන ෆීලිංග කියන්න වචන නැහැ අපි ඔක්කොමලා එකතු වුණා හරි ලස්සන දවසක් වුණා නිවාඩු ලස්සනට ගෙවුණා ඉන් මට ඕනෙම නා ඒක ඔබලාන් එක්කත් මේ විදිහට ෂෙයා කරගන්න
පාරට විතර ටක්කල නාලා කාලා අපි ලෑස්ති වුණා අපේ ෆොටෝ ෂූට් එකට. මේ එක අතරතුර වෙච්ච සිද්ධි කීපයක් තමයි මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. ඔරයි ඉතරයි ඉතරක් ගියා. අපේ කණිපත් තහන් තියෙනවා. අද හැටේ. කඩ දික් කරගෙන ඉන්නවා නහයට. එදා වගේ බින්න බෑ වගේ මම. දත් නදින්නෙත් නෑ. දැන් මැදල ඉන්නේ නේ. ඔක්කොම සෙනසුරාදා හවස් එද්දි ඉවර වුණා. So guys, till we meet again. Thank you for watching. Stay tuned with me.